අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත රාත්‍රී පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත ලොව ඉහළම ආහාර උද්දමනය ඇති රටවල් අතර ශ්‍රී ලංකාව 6 වෙනි තැනට ඩයනාට නොතීසි පෙත්සම් විභාගයටත් අවසර ඩයනාව බ්‍රිතාන්‍යයට ගෙන්වා ගන්න චාල්ස් රජුට සංදේශයක් कैसिनो बालपत्वेट पेर नियामन आयतन्या गेन हर्ष कियाई अभ्योकाशेट गिया रोहित गे सुप्रीम सेट टेकट आउरुदु दहायाई अपी होये नवा था मत लोके पुरा हमुदा लोके गे विश्राम पाटिये एक खैम वेला क्रुप्याल तिस्दा हाई मेकट द बदुगहन्ने मेकट द अपी दुक्विन दिन्ने अद ठेलिवेकियें देदहा स्विसिदेक लोव होंदम चाया रूपातरट गोठा गे कामरेकुत ගෑසිංගයක් කැටි වෙන්න කිසි විටකත් ඉඩ තියන්නේ නැහැ ලීට්‍රෝ සභාපති කියයි වසරේ අඩුම මිල සටහන් කරමින් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලෙහි විශාල අඩුවීමක් බැසිල්ගේ බිල් කතාවට පොදු ජන පෙරමුණෙන් පිළිතුරු චෝදනා ලැබූ ඕමාන නිලධාරියා ලබන සතියේ දිවයිනට බාල පලිබෝධනාශක නිසා ඉදිරි මහ කන්නේ විනාශ වන ලකුණු පොල්ගෙඩි මිලියන 93ක් සත්තුකයි දැන් දේශීය පුවත් ලෝකේ ඊටම වේගින් උද්දමනයේ ඉහළ යන රටවල් අතර ශ්‍රී ලංකාව ප්‍රධානයි සාමාන්‍ය උද්දමනයේ ආහාර උද්දමනයේ සහ ආහාර නොවන කාණ්ඩවල උද්දමනයන්ද අපේ රටේ බලන් ඉද්දී ඉහළ යනවා ලොව ඉහළම ආහාර උද්දමනයේ සහිත රටවල් අතරින් ශ්‍රී ලංකාව දැන් 6 වන තැනට පත් වෙලා ලෝක බැංකුව නිකුත් කළ නවතම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ආහාර උද්දමනයේ සටහන් වන්නේ 86%ක් ලෙසයි लोके वैडिम आहार उद्दमने अतिरट सिंबाब्वे रटाई एहि उद्दमन प्रतिशत सियट तुंसिये विसियकाक ईलंगट लेबनेनेहि आहार उद्दमने सियट देसिय अटक वेनिसुएलावे सियट एकसिय पनस अटक वन अतर तुर्कीहि ए सियट अनुनवयक वनवा अर्जेंटीनावे आहार उद्दमने सियट असू हतक श्रीलंकावे आहार उद्दमने सियट असू हयक वनवा एलंबेन वसरेदी वडात सलसुम सहगत वूये नत्नम अप तवत बरपतल तत्वयकट या हेकि बवयि आर्थिक विशेषज्ञ मतय विशेषयेन पोहोर बेदा हरीम අඩුමිලට ප්‍රමිතියෙන් යුත් පොහොර බෙදා දීම උසස් තත්වයේ බීජ දේශීයව නිපදවීමට දැඩි අවධානයක් යොමු කළ යුතුව තිබෙනවා බිඳවැටි ඇති බඩිරුඟු කර්මාන්තයේද යලි නගා සිටවිය යුතුයි එසේම පශු කර්මාන්තයට නව ජීවියක් ලබා දිය යුතුව තිබෙනවා එසේ නොවුන හොත් ලබන වර්ෂය අතිශය දුෂ්කර වකවානුවක් විය හැකි බවයි ආර්ථික විශේෂඥ මතය වෙනුවේ මේ වෙන පිට ජනතාව අතිශය දුෂ්කර ජීවිතයක් ගත කරමින් සිටිනවා විශේෂයෙන් නැවත ඉන්ධන මිල සහ විදුලි බිල ඉහළ දැමීම සිදුවන බවයි වාර්තා වන්නේ. එසේ වූහොත් Taman අන්ත අසරණ වන බව ජනතාව පවසනවා. නැවත වතාවක් වැඩි වුණොත් එන්නේ කබනේ ලිපට වැටලා ඉතුරු වෙන එකක් නෑ. ඊටත් එහා මේ මිනිස්සු මේ අසහනතාවයට පත් වෙනවා. බලධාරීන් බීරි අලි වගේ ඉන්නවා නම් වීණා වයනට වැඩක් නෑනේ. පාලකයෝ ඇත්තරම කියන්නේ ලක්ෂ්‍ය ලයිස්ට්‍රල් ගත කරනවා. අපේ මිනිස්සු 75%ක් දුප්පත්. මේකල් සම්පූර්ණ කියලා කබලෙන් ලිපට වෙන සමාන දෙයක් ඇවිල්ලා නේද. අනිවාර්යයෙන්ම හොර දේශවල ආයෙ එන එකත් නෝ අපි කොච්චර කෑ ගැහුවත් මොකද අපිට ජීවත් වෙන්න බැරි ඉන්න කාලේ තවත් වතුර බිල් ලයිට් බිල් ගෙවන් පස්සේ අපිට බඩ කිනේ තමයි මැරෙන්න වෙන්නේ ආයිත් ආ ජීවත් වෙන්න නෑ දරුවන්ටත් ඔක්කොම ඉංගා කන්න තමයි වෙලා තියෙන්නේ දැන් තමයි සිංහා කන්න රජයේ කරු වැඩින්න අපි තමයි දුක් විඳින්නේ අපිට ජීවත් වෙන්න බැරි නෝ මේ ලැබෙන පඩි ප්‍රමාණවත් නෑ මේ බිල් ඔක්කොම ගෙවලා දාන දුප්පත් මිනිහට තමයි කොයි පැත්තත් වදින්නේ බදුත් අපි මිනිහ ගෙවන්නේ දැන්ට සෑහෙන අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ එන්න එන්න තවත් බඩු ගණන් යනවා ගන්න පඩි එනම් මදි මේ ලයිට් බිල් ලයිට් වතුර බිල් ගෙවගෙන නම් බොහොම අමාරුයි එන්න එන්න ප්‍රශ්න වැඩි වෙනවනේ කියන් තියෙන බලධාරීන් නෑ දැන් ඇත්ත වශයෙන්ම කාට කියන්නද මේවා මිනිස්සු ටික දිනෙන් දින අමාරු වැඩෙන කිතරයි තියෙන්නේ වතුර බිල ඉන්ධන බිල මේ හැම දෙයක්ම ඉතින් එක දිගටම වැඩි වෙනවානේ මේක අඩු කරන්න කම වේදයක් මේ පාලකයන්ට නෑනේ ඉතින් කරන්න දෙයක් නෑ අපිට උන් කියන හැටියට ජීවත් වෙන්න ඕනේ මේ ජනතාව ගැන කැක්කුමක් උණ්ඩ නෑනේ උණ්ඩ ජනතාවට හෙන ගහලා ගියත් කමන්නේ උන්ගේ මඩියේ තර වෙනවා නම් මන්ත්‍රීවරයාට සබන් කෑල්ල පවා අපෙන් උන්ට සියලු වියදම් අපෙන් ඉදිරියේදී වැඩි වෙනකොට බර දෙන්නේ අපිට උණ්ඩ दायना गमगे राज्य मातिवरियगे पार्लिमेंट मंत्री दूरे अहोसिकिरी में रीट आज्ञावाक निकुत केनलेस इल्ला गोनुकुल पेट्समाक विभागेट गनेमट अभियाचनाधिकरणे अवसर लबादी तिबनवा मे संबंधेन करनु दक्वन्नै दन्वमिन दायना एतुलु पार्श्व करुवंट नोतीस निकुत किरीमटै अभियाचनाधिकरणे नियोग कले मे अतर पार्लिमेंट मंत्रीनी दायना गमगे ब्रितान्येट गेनवा गन्ना लेसट दन्वमिन चार्ल्स राजुट लबादीमट संदेशयक्त भार दी तिबनवा
අදාළ බෙත්සමේ වග උත්තර කරුවන් වශයෙන් නම් කර සිටි ඩයිනා ගමගේ අතුරු පාර්ශව කරුවන්ට දෙසැම්බර් මාස 12 වනදා අධිකරණයේ හමුවේ පෙනී සිටින්නයි දන්වා අභියාචන අධිකරණය විසින් නොතේසිද නිකුත් කර තිබෙනවා. මේට අමතරව ඩයිනා ගමගේගේ පුරවැසී භාවය සම්බන්ධයෙන් සියලු ලේඛන අධිකරණයේ හමුවට ඉදිරිපත් කරන ලෙසට මිනිසුරු මඩුල්ල විසින් ආගමන හා විගමන පාලකවරයා වෙත තවත් නියෝගයක්ද නිකුත් කළා. සමාජ ක්‍රියාකාරී කුමන ඔෂල හේරත් විසින් ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව සෝබිත කරුණානායක සහ ධම්මික ගණේපලගෙන් සමන්විත අභ්‍යාසන අධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළා. කරුණු සලකා බැලීම ආරම්භ වූ අවස්ථාවේදී පෙත්සම් කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ෆයිසල් ෆාරිස් අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් වග උත්තරකාර ඩයිනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවයේ හිමි තැනැත්තියක් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළ පරීක්ෂණයකදී අනාවරණය වී ඇතැයි සඳහන් කළා. ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ කරුණු වාර්තා කර ඇති බවත් නීතිඥවරයා සඳහන් කළා. ස්වාමීනි, මේ විමර්ශනයට අදාළව ආගමන සහ විගමන පාලකවරයා ප්‍රකාශයක් ලබා දී තිබෙනවා. එම ප්‍රකාශයේ සඳහන් කර තිබෙනවා ඩයිනා ගමගේ 2014 වසරේ අගෝස්තු මාස 27 වනදා සිට 2015 වසරේ ජූලි මාස 16 වනදා දක්වා වූ කාල සීමාව සඳහා වාස වීසා ලබාගෙන බ්‍රිතාන්‍යයේ සිට මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලාංකික පුරවැසිභාවය නොමැති නිසායි ඇය මේ ආකාරයෙන් වීසා බලපත්‍ර ලබාගෙන මෙරටට පැමිණ තිබෙන්නේ. ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලකවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී ඇති ප්‍රකාශයට අනුව ඩයිනා ගමගේ සිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය වසන් කරමින් ඇය ශ්‍රී ලාංකික පුරවැසියෙක් බව හඟවමින් මෙරට උප්පැන්න සහතිකයක් සහ ජාතික හැඳුනුම්පතක් ඉදිරිපත් කර තිබෙනවා. ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගෙන තිබෙන්නේ ඒ හරහා. ඉන් පෙනී යන්නේ ඇයට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවයක් නොමැති බව. මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වන වගන්තිය යටතේ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම සඳහා තිබිය යුතු සුදුසුකම් විග්‍රහ කර තිබෙනවා. ඒ යටතේ පාර්ලිමේන්තුවට තේරී පත්වීමට අසුන් ගැනීමට හා ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ශ්‍රී ලාංකික පුරවැසියෙකු වීම අත්‍යවශ්‍ය කරුණක්. නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වශයෙන් තේරී පත් වූ ඩයිනා ගමගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවයේ හිමි තැනැත්තියක් නොවේ. ඒ නිසා ඇය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු තැනැත්තියක් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 90 සහ 91 වගන්ති විග්‍රහ කිරීමේදී පෙනී යනවා. නීතිඥ ෆයිසල් ෆාරිස් වැඩිදුරටත් අදහස් පළ කළා. අනතුරුව මෙම පෙත්සමේ වග උත්තරකරුවෙකු වශයෙන් නම් කර සිටින සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මන්දුබණ්ඩාර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්මාන් කාසිම් අධිකරණයේ හමුවේ කරුණ දක්වමින් ඩයිනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවයේ හිමි තැනැත්තියක් වශයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ බී වාර්තාව මගින් කරුණු අනාවරණය වී ඇතැයි පෙන්වා දුන්නා. ඉදිරිපත් වූ මෙම සියලු කරුණු සලකා බැලූ අභ්‍යාසන අධිකරණ විනිසුරු මඩුල්ල එන අනතුරුව ඩයිනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ රීට් ආචාවක් නිකුත් කරන ලෙසට ඉල්ලා ගොනුකල පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දුන්නා. මේ අතර ඩයිනා ගමගේ මන්ත්‍රීවරිය ශ්‍රී ලංකාවේ නීති විරෝධීව රැඳී සිටින බව පවසමින් චාල්ස් රජුට ලබා දීම සඳහා වන සංදේශයක් අද බාර දී තිබෙනවා. ඒ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය වෙතයි. මෙම සංදේශය චාල්ස් රජුට ලබා දීම සඳහා බාර දී ඇත්තේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් වන ඕෂල හෙරත් සහ දර්ශන හඳුන් ගොඩයි. චාල්ස් රජතුමාට අපි සංදේශයක් බාර දුන්නා බ්‍රිතාන්‍ය මහකොමසාරිස් තුමා හරහා. මේදී බ්‍රිතාන්‍ය පුරවැසිකම සහිත ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය හැඳුනුම්පත් අංක හා ගුවන් ගමන් බලපත්‍ර හිමි ඩයනා ගමගේ නමින් හා කුප්‍රකට සමන්මල්ලි යන නමින්ද පෙනී සිටින තැනැත්තිය අපේ රටේ විකෘති හා දූෂිත දේශපාලන පරිපාලන ක්‍රමය මෙන්ම මූල්‍ය බලය යොදාගෙන ශ්‍රී ලංකාවේ හැඳුනුම්පත්තා ගුවන් ගමන් බලපත්‍ර ලබාගෙන රජයේ තනතුරු දැරීම මැතිවරණවලට පෙනී සිටීම මෙන්ම රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන් මල් කඩවන පාර්ලිමේන්තුවට පත්වී රාජ්‍ය අමාත්‍ය ධුරයක් දරමින් සිටි චාල්ස් මේ රජතුමාගෙන් අපි ඉල්ලීමක් කරනවා මේ පිළිබඳව ඔබගේ සාධාරණ මැදිහත් වීමක් කරලා ඩයනා ගමගේ එක්කෝ තමුන්ගේ රටට ගෙන්න ගන්න. යානි තිරෝදි ඉන්නේ ඇවිල්ලා තියෙන්නේ රෙසිඩන්ට් වීසා එකක් අරගෙන ඒක අවුරුද්දකින් ඉවර වෙනවා 2015 එදා ඉඳන් අද වෙනකන් ඉන්නේ ඕවස්තේ වීසා එකක් නැතුව ලංකාවේ. ඊට පස්සේ කූටලේකන ව්‍යාජ තොරතුරු ලබා දීලා ආගමන විගමන පාලක නොමග යවලා ගමන් බලපත්‍ර අරගෙන තියෙනවා. ශ්‍රේෂ්ඨ අධිකරණයේ අපි රිට්කෝ වරන්ට් එකක් ඈව മന്ത്രി දුරේ නිරපන්න අඩුවක් දීලා තියෙනවා. අදක නොතීසි නිකුත් කළා තියෙනවා. එතකොට එයාගේ තොරතුරු අධිකරණය හරහා කැඳවලා තියෙනවා. ඉතින් ඉදිරියේදී යහපත් තීන්දුවක් අධිකරණයෙන් ලැබෙයි කියලා අධිකරණ විශ්වාසය පළ කරලා අපි ඉන්නවා.
දෙදහස් විසිතුන අයවැය කාරක සභා අවස්ථා විවාදයේ පස්වන දිනය අදයි. ශ්‍රී ලංකාව තුළ කැසිනෝ සඳහා බලපත්‍ර ලබා දෙන්නේ නම් ඊට අදාළ නියාමන ආයතනයක් කඩිනමින් ස්ථාපිත කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා පවසනවා. එමෙන්ම මහා සංඝරත්නයට නිඳා අපහාස කරන අයට පරාභව සූත්‍රය හරි වසල සූත්‍රය හරි කියවන්න කියලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. එය අතුරු පාර්ලිමේන්තුවෙන් ඇසුණු කතා දැන් लोके सामान्यं कैसीनो बलपात्र लबादेन कोट कैसीनो नियामन अधिकारिया तीयनो नमूत मेतन संपूर्णेम बाले देन्न ऐमतिवर्या अपि दान्नो राज्येट अवश्याय केल कैसीनो के वहाम लाइसन्न के देन्न एक तमें हादिस्यम गेनाला तीयने न तमें पलवेनी वतावट कैसीनो लाइसन देन्न याने लंका नियामन आयतनेक नतुव කීමනක් තියෙනවා සර්පයා සමගත් ගින්න සමගත් යසස් ඇති රජ කුමරුවා සමගත් සිල්වත් භික්ෂුව සමගත් හොඳින් හැසිරිය යුතුයි කියන කාරණා සෙල්ලමට නොයා යුතුයි කියන කාරණා මේ මහා සංඝරත්නයේ නිඳා අපහාස පරිභව කරන අයට මම කියන්න කැමතියි පරාභව සූත්‍රය හරි වසල සූත්‍රය හරි කියවන්න කියලා ඒ නිසා සිවුරු ඇඳගත් බට්ටු කියන කතා මහා සංඝරත්නය ආමන්ත්‍රණය කිරීම නුසුදුසුයි මම හිතන්නේ අපි හැමෝම පිළිගන්නවා අපි කිසිම කෙනෙක් කැමති නැහැ කිසිම ආගමික නායකයෙකුට ඒ ආකාරයෙන් කවුරු හරි समहार भिक्षु चीवर अदगन दबाट एलियट अरगल कर रेट गिहिला अरगल करवांगे पाटीदाने अभी फेसबुक दाकिन अद मे बनकिन वे कई प्रेमदास महत्यार टायर सेवा चीवर वाले गुटला उच्चला गंगवा दहन काले तो कथाव किया लुक दे दम पदे तीन सहसंपि चीवाच अनत पद संहिता अत पद से यंग सुत्व उप संपति खेलेस दुर्वलन एक वचने वेदगत्न खेलेस निर्माण कर वचन दहस महावैंदा यापने यानकांग दुम्रिय मास पहाकट नतर करंट तीनो जनवरी मासे पालुस्वनी देंदा महावैंदा यन्नम बेरी तत्पेट में मार्गे पिलिसकर कल्ला नतिनिसा मास पहाक केतुलते एक निमकरनो विपक्ष नायक नवतात नूर सीट कोलंबट उद्घोषण पवत्न पिलपालिया प्रश्न नोहकियावे राजपक्ष मेथितुमाट मेक बारगंड तिबुना नमूत रणिल विक्रम सिंह मेथितुमा मे अभियोगे बारगत वेलावे मे विपक्ष नायक तुमागे बिरीदात कथाकरा के गोटाबे राजपक्ष मेथितुमा अभी समग विशेष बलपात्र बरवाहन बलपात्र औदू अटकट वरा संशोधने कलियुतु सहल वाहन बलपात्र औदू हतरकट वरा संशोधने कलियुत एविट वैद्य परीक्षण लकरला तमा नवत ये बलपात्र अलुत्करण रिय पदवी मेदी वरदी तिस हतरकट लोके अनित्रट बलवागे वरदा सिद्ध कलो लकुनु कपाहरी मक सिद्ध करना मुरु लकुनु विसी हतरक्ति बेन कपन लकुनु प्रमाणे विसी हतरकट लकुन अट पासे औदकट रिय बलपात्र अतिटोन मे වැඩපිළිවෙල අපි ලබන ජනවාරි මාසයේදී ක්‍රියාත්මක කිරීම තමයි අපේ ඉලක්කය බවට විශේෂයෙන්ම පත් වෙලා තිබෙන්නේ. මාර්ග අනතුරකින් පස්සේ වාහනය නතර කරන්න නැතුව, තුවාල කරුවන් රෝහල්ගත කරන්න නැතුව පලා යෑමක් කළොත් ලකුණු 10ක් හසු වුණොත් ලකුණු 10ක් කපහරනවා. ඒ වගේම 150ට වඩා වැඩි වේගෙන් ගියොත් ලකුණු 8ක් කපහරිනවා. ඒ වගේම අධික වේගයේ 30යි 50යි අතර සහ මාර්ග යෝග්‍යතා නොමැතුව අපරීක්ෂාකාරීව ධාවනය කළොත් ලකුණු 6ක් කපහරනවා. මේවන විට සියලු වාර්තා බින්ද දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය දේශපාලනඥයින් කියන දේවල් ඒ විදිහටම වාර්තා කරමින් ජනතාවට අයිති ගුවන් තරංග කාබාසිනියා කරන්න අප සූදානම් නැහැ මේ දේශපාලනඥයින්ගෙන් වැඩි දෙනෙකු සේම නිලධාරින්ගෙනුත් බොහෝ දෙනෙක් තුන් කාලකට වැඩියෙන්ම මේ රට විනාශ කිරීමට වගකිව යුතුයි නේද අප මේ ජීවත් වෙන්නේ අමු හොරු රැලක් එක්ක ගජ බින්න ඇදබාන පාලකින් සහ උන්දලටම කඩ යන තකට තක බොරු කියන හොරු රැලක් එක්ක අර නසුර්දීන්ගේ හරි අපූර්ව කතාවක් තියෙනවා දවසක් රෑ නසුර්දීන්ගේ නිවසට හොරු පැන්නා නිවසට හොරු රිංගනවා නසුර්දීන්ගේ බිරිඳ දැක්කා ඇය වහම නසුර්දීන්ව අවදි කළා
කියලා. මේ අපේ ගෙදරට හොරු රැලක් ඇතුළු වුණා. උන් අහල පහල ගෙවල් බිඳලා ගත්ත බඩු මුට්ටුත් අන්න අපේ ගේ දොරකොඩ තියලයි අපේ ගෙදරට රින්ගුවේ කියලා බිරිඳ නසුර්දීන්ට කිව්වා. නසුර්දීන් ආ එහෙමද මම උන්ට හොඳ වැඩක් කරන්නම්. එහෙම කියලා නසුර්දීන් මේ ජනේලෙන් පනින්නට හදනවා. බිරිඳ ඇහුවා ඔයා පොලිසියන්නද හදන්නේ කියලා. නසුර්දීන් හිනාවෙලා කිව්වා නෑ නෑ යෝධියේ මම මේ උන් අහල පහලින් හොරකම් කරගෙන ඇවිත් අපේ ගේ දොරකඩ තියලා තියෙන බඩු ටික හොරකම් කරගෙන අපේ කාමරේට දාගන්නයි හදන්නේ කියලා නේද? හොරුන්ගේ තොරු කම්බහොරු අපේ රටට උනේත් මේක. ලෝකේ හතර අතින් ගත්ත ණය මේ පාලකින් සහ සමහර නිලධාරීන් හොරා කාලා උන්ගේ කාමර පුරව ගත්ත රට බංකොලොත් උනා. දැන් බලන්න අද තරංගයට බොරු කියනවා. මාධ්‍ය අප පුන පුනා කියද්දි රටේ දරුවන්ගේ පාසල් අභ්‍යාස පොත් ඇතුළු උපකරණ සෙස්බද්දට අහුණා කියලා සෙස්බද්දත් එක්ක ගණන් ගියා කියලා රංජිත් සියඹලා පිටියේ එදා කියපු කතාව මතකද? නැහැම කිව්වා. ආනයනය කරනු ලබන මුද්‍රිත පොත්, අභ්‍යාස පොත්, පැන්සල්, මකන හා අභ්‍යාස පොත් නිෂ්පාදනය සඳහා අවශ්‍ය කඩදාසි ආදී කිසිවක සෙස්බද්ද නොවැම්බර් 15 වන දින සිදු වූ ගැළපීම තුළින් වෙනස් වී නොමැත. නමුත් අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේම්ජාන්ත් කියනවා පාසල් අභ්‍යාස පොත්වලට වැදුණු සෙස්බද්ද ඉවත් කරන්න කැබිනට් පත්‍රිකාවක් ගේනවලු. ඒ කියන්නේ වැදිලානේ නේද? අභ්‍යාස පොත් සහ පාසල් උපකරණ ඉහළ යාමක් ගැන බොහෝ වෙලාවට වාර්තා වෙනවා. මේ සෙස්බද්ද දනිසා ඒක මං කැබිනට් අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමු කළා තිනෝ පාසල් උපකරණ අභ්‍යාස පොත්වලට සෙස්පද්ද අඩු කරන්නයි කියන කාරණේ අපි ඊළඟ සතියේදී ඒකට අවතීර්ණ වෙනවා. දැන් දැක්කද වම කරන දේ දකුණ දන්නේ නැහැ. දන්නේ නැහැ නෙවෙයි හොඳටම දන්නවා. හොඳේ මේ හදන්නේ රටේ ජනතාව තවදුරටත් අන්දන්න. මොකද මේ උන්දලගේ ළමයින්ට පාසල් අභ්‍යාස පොත්, පෑන්, පැන්සල්, සපත්තු බෑග්, වතුර බෝතල් වර බර දැනෙන එකක් ඇයි නේද? සපත්තු කුට්ටමක් විතරක් පොඩි උන්ගේ අද රුපියල් 3500 පැනලා. අපට මේ කල ගියේ සහ යන්නේ මේ රට කරපු සහ කරන මහ උන්ගේ හොරකම් වංචා දූෂණ සහ නාස්තිය නිසා කියලා දැන්වත් ඇස් ඇරලා බලලා තේරුම් ගමු. මතකද මහින්දගේ බාල පුතා රෝහිත අභ්‍යවකාශයට යවපු චන්ද්‍රිකාව? ආ ඒ චන්ද්‍රිකාව අභ්‍යවකාශයට යවලා දැන් අවුරුදු 10ක් වෙනවා. හොඳේ ඩොලර් මිලියන 20ක ව්‍යාපෘතියකුත් ආරම්භ කරා. මතකද මුල්ගලක් එහෙම තියලා මහනුවර පැත්තේ නේද අභ්‍යවකාශ ඇකඩමිය? ශ්‍රී ලංකාවේ මංගල sannivedana චන්ද්‍රිකාව සුප්‍රීම් සැට් එක නේද? දැන් ගිහිල්ලා අවුරුදු 10ක්. මේක අපේ රටේ චන්ද්‍රිකා තාක්ෂණයේ මහා විප්ලවයක් කිව්වා. ආ මීට දල වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 320ක ආයෝජනයක් සූදානම් කිව්වා. ඒ කාලේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රබලීන් එදා ඒ ගැන හෙන පුරාජේරු කතා කිව්වා නේද? ඇත්තටම අරපු චන්ද්‍රිකාවකුත් නැහැ, හදපු අභ්‍යවකාශ ඇකඩමියකුත් නැහැ. තාම අපි හොයනවා ඒ සුප්‍රීම් සැට් එක චන්ද්‍රිකාව කොහෙද තියෙන්නේ කියලා නේද? රෝහිතගේ සුප්‍රීම් සැට් එක. ටෙලිවේකි 100ක් 200ක් වුණත් ලියන්න පුළුවන් මේ ජාතියේ මජර වැඩ ගැන. දැන් අද පුවත්පත්වල තියෙනවා හමුදාවේ ලොක්කෙක් විශ්‍රාම ගියාලු. උන්දගේ විශ්‍රාම පාටිය අරන් තියෙන සුපිරි හෝටලයක ඊට 200 දෙනෙක් සහභාගී වුණාලු. එක් අයෙකුගේ කෑම වේලක් වෙනුවෙන් රුපියල් 30000ක් වැය කළාලු. රුපියල් 30000ක් එක් අයෙකුට. හොඳේ ඒ කියන්නේ එතකොට 200 දෙනාගේ කෑම වලට විතරක් රුපියල් ලක්ෂ 60ක්. හා තව සුපිරි මත්පැන්, ශාලා ගාස්තු ඒවා නැතුව. හොඳේ දැන් ලෝක බැංකුවේ අලුත්ම වාර්තාවේ අපි ආහාර උද්දමනය අතින් ලෝකයේම 6 වෙනි තැනට ඇවිල්ලා. ඔව් ලෝකයේම 6 වෙනි තැනට ඇවිල්ලා ආහාර උද්දමනය අතින් 86%ක්ලු අපේ රටේ මේ වෙන විට ආහාර උද්දමනය නේද? දැන් බලන්නකෝ මේ විදිහට රුපියල් 30000ක් වියදම් කරලා එක කෙනෙකුට මොනවද අපච්චිය කන්ට දුන්නේ නේද? දැන් මේ මුදල් අම්මා අප්පගේ බූදලේද? නෑ, මේ රටේ සාමාන්‍ය ජනතාවගේ බදු. එක්ක කොහෙන් හරි ගන්න ණය, ඔය ආරක්ෂක වැය ශීර්ෂය යටතේ වෙන් කරන සල්ලි නේද? ඉන්දද්දිත් හොඳට කාලා සැපට හැදිලා විශ්‍රාමයද්දිත් ඉතුරු ටිකත් කාලා යන මහා අරුම පුදුම සත්ත්ව කොට්ටාශයක් ඉන්න එකම රට මේක. මේ වගේ මහා අපරාධ, නාස්තිය, දූෂණේ, වංචාව ඇති රටක තමයි අර කාංචනලා කොයි වෙලාවෙත් විදුලි බිලයි, ඉන්ධන බිලයි නගන්නම බලාගෙන ඉන්නේ. කාංචන ඉන්නෙම ඒක. ඔව් වැඩි කරන්නට වෙනවා. ඔව් ලබන අවුරුද්දේ වැඩි කරන්නට වෙනවා. ඕං වැඩි කළා කියන්ටම තමයි නේද? තව තව අපිව හූර කාලා අපිට වලපල්ලම උරුම කර දීලා ඔහෙලා ඔහෙලගේ දරුවනුත් එක්ක ඉතින් හොඳට සතුටින් ඉන්නක හොඳේ කියන ගමන් එකක් මතක් කරනවා. කකුලුව නටන්නේ දිය රත් වෙනකන් විතරයි කියලත් හොඳට මතක තියාගන්න කියලා ටෙලිවැකිය අවසන් කරනවා.
බැසිල් රාජපක්ෂට එරෙහිව නගන බිල්පත් චෝදනා අසත්‍ය බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසනවා. ඒ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් පුද්ගලික සංචාරයක් සඳහා විදේශගතව සිටි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පසුගියදා යලි දිවයිනට පැමිණියා. එහිදී ගුවන්තොටුපළ කටයුතු සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරක් ප්‍රචාරය වෙමින් පවතින බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. බැසිල් රාජපක්ෂට එරෙහිව නගන බිල්පත් චෝදනාව අසත්‍යක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා. කෙසේ වෙතත් බැසිල් රාජපක්ෂ හා ඔහුගේ භාර්යාව යලි දිවයිනට පැමිණීමේදී ගුවන්තොටුපළේ ප්‍රභූ පර්යන්තය භාවිත කර තිබෙනවා. ඉන් එක් අයෙකුට ඩොලර් 200 බැගින් ඩොලර් 400ක් ගුවන්තොටුපළ හා ගුවන් සමාගම වෙත ගෙවා තිබෙනවා. බැසිල් රාජපක්ෂ දිවයිනට පැමිණෙන බව සැලවීමත් සමග ඔහු පිළිගැනීම සඳහා සැලකිය යුතු පිරිසක් එදින ගුවන්තොටුපළට පැමිණ සිටියා. එහිදී ඉන් කිහිප දෙනෙකුද අවසර සහිතව ප්‍රභූ පර්යන්ත ආලින්දයේ වෙත පැමිණ තිබූ බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. පසුව ඔවුන් සඳහා තේ පැන් සංග්‍රහයක්ද ලබා දී තිබෙනවා. ඊට අදාළ බිල්පත් බැසිල් රාජපක්ෂගේ පාර්ශවයෙන් ගෙවූ බවටත් එම බිල්පත් ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම විසින් ගෙවූ බවට ප්‍රචාරය වන තොරතුරු අසත්‍යක් බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. මේ දිනවල ගෑස් හිඟයක් ඇති බවට විවිධ ප්‍රදේශවලින් තොරතුරු වාර්තා වනවා. කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවලද මේ තත්ත්වය දක්නට ලැබෙනවා. කෙසේ වෙතත් රට තුළ කිසිම ආකාරයෙන් ගෑස් හිඟයක් ඇතිවීමට ඉඩ තබන්නේ නැති බවයි ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පවසන්නේ. විශේෂයෙන්ම ගෑස් හිඟයක් අපේ රට පුරාම ඇති වෙන්න අපි කිසිසේත්ම ඉඩ තියලා නැහැ, ඉඩ තියන්නෙත් නැහැ. අපි නිරීක්ෂණය කළා දෙසැම්බර් පළවෙනිදෙන් පස්සේ උත්සව සමයත් එක්ක ඉල්ලුම පහුගිය අගෝස්තු මාසයේ වගේ තිබුණ තැනකට පත් වෙයි කියලා. ඒ නිසාම අපි විශේෂයෙන්ම කියන්න ඕනේ ජනතාවට කිසිම බයක් සැකක් නැතුව තමන්ගේ දෛනික වැඩ කටයුතු කරගෙන යන්න. මොකද දෙසැම්බර් පළවෙනිදා ඉඳලා සාමාන්‍ය සුපුරුදු පරිදි ලිටර් ගෑස් ආයතනය ලක්ෂක ධාරිතාවක යුතු සිලින්ඩර්, ගෘහස්ස සිලින්ඩර් සහ අත්‍යවශ්‍ය සේවාවලට අවශ්‍ය සියලුම දේවල් ඒ විදිහටම නිකුත් කරනවා කියන එක තහවුරු කරලා කියන්න කැමති. දෙසැම්බර් මාසෙට පමණක් අපි නොවැම්බර් මාසේ මුල අපි මේක නිරීක්ෂණය කරපු හින්දා ටොන් 34000ක ධාරිතාවක් අපි මේ වෙනකොට ඇනෝම් කරලා තියෙනවා. ඒ ඇනෝම් වල පළවෙනි ගෑස් නෞකාව 3740ක් රැගත් පෙට්‍රියස් කියන නෞකාව අනිද්දා උදෑසන කෙරවල පිටි අංගණයට එනවා. දැන් අපි ඒක නිරීක්ෂණය කරනවා අපේ තාක්ෂණික මෙවලම් හරහා ඉතාමත් ළඟින් යාත්‍රා කරනවා වගේ අපේ රටට. ඒකම එතනින් එහාට හැම දවස් දෙක තුනකට සැරයක්ම ගෑස් නෞකාවක් 3700යි 4000යි අතර තොග රැගත් නෞකා අපේ රටට එන්න නියමිතයි. ඉතින් ඒ වැඩ කටයුතු සියල්ලම සූදානම් කරලා තියෙන සහ දෙසැම්බර් මාසයේ සහ ජනවාරි මාසයේ වෙනකම්ම මේ ඇනවුම් දීර්ඝව පවත්වාගෙන යන්න අවශ්‍ය කටයුතු සූදානම් කරලා තියෙනවා. විශේ෷යෙන්ම ඉල්ලන්න කැමති ජනතාවගෙන් 13යි 11 අපි අඳුන්ලා දෙන හොට්ලයින් එකට, එහෙම නැත්නම් ඒ අංකයට කතා කරන්න එක පැය 24ම අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේ විශාල අපහසුතාවයක් තියෙන කෙනෙක්ට ඒ සිලින්ඩරේ තියෙන තැනකින් යොමු කරලා පැය 24ක් ඇතුළත ඒ සිලින්ඩරේ ලබා දෙන්න. ඒ නිසා 13යි 11 නම්බර එක කතා කරන්න කණ්ඩායමක් මේ සඳහා සූදානම්ින් ඉන්නවා. මේ අතර ලෝක වෙළඳපළේ බොරතෙල් මිලේ මේ වසරේ අඩුම අගය මේ වන විට වාර්තා වී තිබෙනවා. WTI බොරතෙල් බැරලයක මිල අද සටහන්ව තිබුණේ ඇමරිකානු ඩොලර් 74.11ක් ලෙසටයි. එය පෙර දිනයට සාපේක්ෂව ඩොලර් 2.713ක පහළ යාමක්. එසේම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් පෙර දිනට සාපේක්ෂව ඇමරිකානු ඩොලර් 2.744ක පහළ යාමක් වාර්තා කරමින් ඩොලර් 81.719ක් ලෙස අද සටහන්ව තිබුණා. 2022 වසරේ පළමු භාගය තුළ සතුන් හානි කිරීමෙන් පොල් ගෙඩි මිලියන 93ක් විනාශ වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. වී ඇතුළු තවත් ආහාර භෝග 28කට සතුන්ගෙන් විශාල ලෙස හානි සිදු වී ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. මේ අතර ප්‍රමිතියෙන් තොර පලිබෝධනාශක නිසා ඉදිරි මහකන්නේ විනාශ වීමේ අවදානමක් පවතින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂකවරයෙකු වන KB ගුණරත්න පවසනවා. ඉන්දියාවෙන් හොර පාරෙන් ගෙනල්ලද පලිබෝධනාශක මේ රට ආක්‍රමණය කරලා තියෙනවා. මේ පලිබෝධනාශක භාවිතා කිරීම නිසා කන්තලේ අක්කර 54ක් විනාශ වෙලා තියෙනවා. ඒ කියන ප්‍රමිතියෙන් තොර නිසා මේ තත්ත්වය දිගින් දිගටම ගියෝතින් මහකන්‍ය අසාර්ථක වෙන්න ඉඩ තියෙනවා. මොකද වර්ෂාව තියෙන කාලේ දිලීර රෝග පැතිරලා යනවා. ඊළඟට පායන කාලය වෙනකොට දුඹුරුපැල කීඩා වගේ මහකන්‍ය පැතිරීම සාමාන්‍ය ස්වභාවයක්. කන්න දෙකෙන් වැඩිපුර වගා කරන්නේ මහකන්‍ය. එතකොට මේ අනුව රජය බලාපොරොත්තු වෙනවා මහකන්‍ය හෙක්ටයාර 850,000ක් වගා කිරීම පරව මෙට්‍රික් ටොන් මිලියන 3.5ක අස්වැන්න බලාපොරොත්තු වෙනවා. පෙබරවාරි මාසයේ අප්‍රේල් මාර්තු මාසයේ වෙනකොට මේ අස්වැන්න ලබා ගැනීම සඳහා බලපෑමක් ඇති වෙනවා. ප්‍රමිතියෙන් යුත් පලිබෝධනාශක නොමැති වුණොත් නියම ප්‍රමිතියෙන් ගුණාත්මකයෙන් යුත් පලිබෝධනාශක
මේ අවස්ථාවේ මහකන්‍යට ලබා දෙන ලෙස ඉතාමත්ම ඕනගමෙන් ඉල්ලා සිටින එහෙම නැති වුණොත් අපි බලාපොරොත්තු වෙන මෙට්‍රික් ටොන් මිලියන 3.5ක අස්වැන්න ලබා ගැනීමට බැරි වෙනවා 10,000කින් අස්වැන්න අඩු වෙන්න ඉඩ තියෙනවා මේ අතර මෙම වසරේ පළමු භාගයේ තුල වන සත්ව හානි හේතුවෙන් පොල් කෙඩි මිලියන 93ක් විනාශ වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා ඊට අමතරව ආහාර භෝග 28ක නිෂ්පාදන මෙට්‍රික් ටොන් 144,989ක්ද විනාශ වී ඇති බවයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පරීක්ෂණ සහ පුහුණු ආයතනයේ සකස් කළ ගොවිජන වනසත්ව ගැටුම් පිළිබඳ පරීක්ෂණ වාර්තාව අවධාරණය කර ඇත්තේ එම විනාශ වූ ආහාර භෝග නිෂ්පාදන ප්‍රමාණයේ වටිනාකම රුපියල් මිලියන 30,215ක් බව සඳහන් ඒ අනුව මෙම වාර්තාවලින් පෙන්වා දෙන ආකාරයට වනසතුන් වගාවන්ට සිදු කරන හානි සහ අලිමිනිස් ගැටුම වළක්වා ගැනීමට ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග අධ්‍යයනය කිරීම සඳහා කමිටුවක්ද පත් කිරීමටයි වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය පියවරගෙන ඇත්තේ මේ අතර කෘෂිකර්ම කටයුතු සඳහා භූමිතෙල් නිකුත් කිරීම විධිමත් කර තිබෙනවා කෘෂි වගාවන්ට භූමිතෙල් සැපීමේදී ඩොලර් ලක්ෂ 30කට ආසන්න පිරිවැයක් රජයට දැරීමට සිදුවන බැවින් එහි උපරිම පලදායිත්වය තහවුරු කිරීමේ ජාතික වගකීම පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දිසාපතිවරුන්ට පවරා දී තිබෙනවා කෘෂිකර්ම කටයුතු සඳහා අවශ්‍ය භූමිතෙල් මිලදී ගැනීම සඳහා සමූපකාර ඉන්ධන පිරවුම්හල් වෙත අවශ්‍ය ණය පහසුකම් ලබා දීමට ග්‍රාමීය බැංකු සමග එක්ව වැඩපිළිවෙලක් සකස් කරන ලෙසයි පළාත් සභා සමූපකාර කොමසාරිස්වරුන්ට උපදෙස් ලබා දී ඇත්තේ ලෝක ප්‍රකට ටයිම්ස් සංගරා මගින් 2022 වසරේ හොඳම ඡායාරූප සිහිය අද ප්‍රසිද්ධියට පත් කළා. ඒ අතරට ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ කාර්යාල කාමරේ ඡායාරූපයක්ද ඇතුළත්. අරගලකරුවන් එම කාර්යාලය සිය ග්‍රහණයට ගැනීමෙන් පසු දිස්සූ අයුරු දැක්වෙන ඡායාරූපයක් මෙලෙස ලොව හොඳම ඡායාරූප අතරට තේරීපත්ව තිබෙනවා. ලෝක ප්‍රකට ටයිම් සංගරාව මගින් 2022 වසරේ හොඳම ඡායාරූප 100 නිකුත් කර තිබෙනවා. ඒ අතරට ශ්‍රී ලංකාවේ ඡායාරූපයක්ද ඇතුළත්. ඒ අරගල කරුවන් එක්ව අත්පත් කරගත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ කාර්යාල කාමරයේ ඡායාරූපයක්. එහි දැක්වෙන්නේ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගේ කාර්යාලයේ තිබූ ලිපිගොනු ඇතුළු බඩු බාහිරාදිය විසිරී අවුල් සහගත වී ඇති තත්වයක්. එම ඡායාරූපය ලබාගෙන තිබුණේ අභිෂේක් සින්නප්පායි. මෙම පින්තූර 100 තෝරා ඇත්තේ ටයිම්ස් සංගරාවේ පුද්ගලයන් 8 දෙනෙකුගෙන් යුත් ඡායාරූප සංස්කාරක කණ්ඩායමකුයි. එසේම මෙම පින්තූර 100 කිසිදු ශ්‍රේණිගත කිරීමකට ලක් කර නැහැ. යුක්‍රේනයේ ඔඩෙසා දුම්රිය ස්ථානයේදී ලිවිව් වෙත යන දුම්රියකට ගොඩ වූ ජෝර්ජ් කෙබුරියා සිය බිරිඳ සහ දරුවන්ගෙන් සමුගන්නා ඡායාරූපයක්ද මෙම පින්තූර 100ට ඇතුළත්. එසේම පසුගිය මාර්තු 22 වනදා චීනයේ වුෂෝ නගරයේදී චයිනා ඊස්ටර්න් එයාර්ලයින්ස් ගුවන් අනතුරින් විපතට පත් වූවන් සඳහා කළ නිහඬ උපහාරයද ඊට ඇතුළත්. නාසාහි ජේම්ස් වෙබ් දුරක්ෂය ලබාගත් මන්දාකිණි පොකුර පෙන්වන පළමු ඡායාරූපයද ඉන් එකක්. ජනාධිපතිවරයා පසුගියදා භික්ෂුන් වහන්සේ පිළිබඳව සිදු කළ ප්‍රකාශයන් මුළු මුණින්ම හෙළා දකින බව පූජ්‍ය උඩස්ගිරියේ සමිත හිමි පවසනවා. ඕනෑම හිට්ලර් කෙනෙකු දමනය කිරීමේ හැකියාවක් භික්ෂුන් වහන්සේට ඇති බවද උන්වහන්සේ සිහිපත් කළා. එම දෙහමුවේ අදහස් පළ කරමින්. රනිල් වික්‍රමසිංහ දොරටුපාලක පින් ජනාධිපතිතුමා කියන විදිහට සංඝ බට්ටෝ සිවුරු පොරවාගත්ත හාමුදුරුවෝ. මේ පොඩි හාමුදුරුවෝ පිරිවෙන් අධ්‍යාපනය ලබලා උන්වහන්සේලා තමයි විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ඉන්නේ. ලංකාවේ ප්‍රමුඛ විශ්වවිද්‍යාලවල ආචාර්ය උපාධි, ශාස්ත්‍රපති උපාධි වලින් උන්වහන්සේලා සමත් වෙලා තමයි මේ ගමේ දැනුමත් එක්ක දායකයන්ට ගමේ දුප්පත් අහිංසක තමන්ගේ අම්මලාට තාත්තලාට කන්න නැති එක උන්වහන්සේලා උස්සමින් කියනවා මහපාරට බැහැලා. රනිල් වික්‍රමසිංහ මහත්තයලට වැඩිය අපේ පොඩි හාමුදුරුවරු දැනුමෙන් ඉතාම සන්නද්ධයි. ඒ කාලේ පළාතම ප්‍රදේශයේම භීතියට පත් කරපු අඟුලිමාල, ආලවක, නාලාගිරි වගේ අද කාලේ හිට්ලර්ලට වැඩිය දරුණු අය බොහොම හොඳින් උන්වහන්සේ දමනය කළා. මම අහනවා රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන්, ඔය සංගබට්ටු කියලා සිවුරු පොරවා ගත්ත හාමුදුරු කෙනෙක්ද ඇස් ගෙඩි දෙකට හෙන ගැහිලාද කියලා අහපු එස් මහින්ද හාමුදුරුවෝ ත්‍රාඩ හාමුදුරු කෙනෙක්ද? එහෙමත් නැත්නම් සංඝ බට්ටෙක්ද? රනිල් වික්‍රමසිංහ මහත්තයාට අනුව මම කියන්නේ නැත්නම් මහා සංඝරත්නය පිළිබඳව මේක මගේ අදහසක් නෙමෙයි. මම උන්වහන්සේලාට බොහොම ගරුත්වයෙන් කතා කරන්නේ. ඉංග්‍රීසි කොඩිය බිම දාලා සිංහ කොඩිය ඉහළට ඔසවපු අපේ වාරිපුල සුමංගල හාමුදුරුවෝ ත්‍රාඩ හාමුදුරු කෙනෙක්ද? මිනිස් ජාවාරමට සම්බන්ධ බවට සැක කෙරෙන ඕමාන තානාපති කාර්යාලයේ තුන්වන නිලධාරියා ලබන සතියේ දිවයින්ට පැමිණීමට නියමිත බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පවසනවා.
ගෘහ සේවිකාවන්ගෙන් චෝදනා එල්ලපන ඕමාන තානාපති කාර්යාලයේ තුන්වල නිලධාරී ඒ කුෂාන් ලබන සතියේ මෙරටට පැමිණෙනු ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. එහි නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ගාමිණී සනරත් යාපා පැවසුවේ සෞඛ්‍ය හේතුන් මත ඔහුගේ පැමිණීම ප්‍රමාද වී ඇති බවයි. ඕමානි සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සුරක්ෂා නිවාසවල රඳවා සිටින කාන්තාවන් දිවයිනට රැගෙන ඒම මෙවන විට ආරම්භ කර තිබෙනවා. ඩුබයිහි පිහිටි සුරක්ෂා නිවාසවල කාන්තාවන් 70කට ආසන්න පිරිසක් රඳවා ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ. ඕමානයේ මිනිස් ජාවාරම සම්බන්ධයෙන් මෙවන විට අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලින් සංඛ්‍යාව 3 දෙනෙක්. චෝදනා එල්ලවන තානාපති කාර්යාල නිලධාරියා සම්බන්ධයෙන්ද විමර්ශන සිදු කරන බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ගාමිණී සෙනරත් යාපා සඳහන් කළේ. කවටින් ප්‍රමාද වෙන්නේ ඔහුගේ පැත්තෙන් ඇති සෞඛ්‍යම තත්ත්වයක් තමයි ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒ අනුව තමයි ප්‍රමාද වෙලා තියෙන්නේ. නමුත් බලාපොරොත්තු වෙන මේ සතිය තුළ ලංකාවට එයි කියන එක. පරීක්ෂණ ප්‍රතිඵලයක් විදිහට තමයි ඔහුගේ වැඩසටහනකට ලක් කරන්නේ නිලධාරිය සම්බන්ධ නමුත් ඔහු තාම සැකකරු එක්පමණයි. ඔහුටත් යමක් කීමට තියෙනවා නම් ඒ අවශ්‍ය කටයුතු ලංකාවට පැමිණීමේ අනතුරු විශේෂයෙන්ම ගුරු අධිකරණේ කරුණදෙන දැක්වීමක් කළා තියෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අපිට දැනලා තියෙන පරිදි ඒ අනුව ඉදිරි කටයුතු පැමිණියහ සිදු වෙනවා ඇති. ඔහු පැමිණියට පසු අභ්‍යන්තර පරීක්ෂණයක් කරන්න තව කටයුතු යෙදලා තියෙනවා. ලාංකික සම්භාවයක් තිබෙන විශාල ප්‍රමාණයක් එක එක රටවල ජීවත් වෙනවා. අපි මේ කට්ටියගෙන් හරි ප්‍රයෝජනයක් ගන්නවද නැද්ද කියන එක අපිට අද අපිට ප්‍රශ්න කරන්න වෙලා තිබෙනවා. ඒ නිසා අපි ජනාධිපති කාර්යාලයත් එක්ක එක්කව වෙලා ඉදිරියේදී අපි අර ඕවර්සීස් ශ්‍රී ලංකන්ස් ඔෆිස් එක නැත්තම් මේ ලාංකික සම්භාවයක් තිබෙන කට්ටියත් එක්ක ඒ කට්ටියගෙන් කොහොමද අපි වැඩි ප්‍රයෝජනයක් ගන්නෙ කියන එකට අපි ඒ කාර්යාලයක් පිටවන්න අපි බලාපොරොත්තු වෙනවා. මෑතකදී ඒ කැනඩාවෙන් ඒ ඩයස්පෝරා ඕලින් කට්ටියක් ආවා. ඉදිරියේදී එංගලන්තෙන් ඒ ඩයස්පෝරා ඕලින් රාත්‍රී පුවත් විකාශය අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.